නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔවුන් විශාල වශයෙන් NGO සංවිධාන සමග සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය අරමුදල් රැස් කරලා මේ රට අරාජික කිරීමේ වැඩපිළිවෙලට ප්‍රධාන දායකත්වය දැක්වුවා. දැන් මේ එක වෙලාවක මේ නඩු පැවරීමක් කරලා තියෙන එක්තරා මහාචාර්යවරෙක් අපි දැක්ක අපේ ආණ්ඩුව කාලෙත් නිලධාරීන් ගස් බැඳපු ආචාර්යවරු හිටියා. අපේ ආණ්ඩුව කාලෙත් ඒ වගේ කණ්ඩායම් හිටියා. හැබැයි අපිට පේන්න තියෙනවා මේ පැහැදිලිවම දේශපාලන අරමුණක් වෙනුවෙන් මවුන් ගමන් කරනවා කියන කාරණාව. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම අපි සජිත් ප්‍රේමදාස මහත්තුමාගෙන් අහන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තුමාටත් ලැජ්ජාවක් කියන කාරණාව සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවද? ලැජ්ජ නැද්ද සජිත් ප්‍රේමදාස මහත්තුමනි? ඔබතුමාට විරුද්ධව තරඟ කරන ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා තරඟයෙන් ඉවත් කරන්න සම්මත නොවන ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න අනුබල ආධාර දීම සම්බන්ධයෙන් ලැජ්ජාවක් නැද්ද සජිත් ප්‍රේමදාස මහත්තුමාට? එහෙනම් සජිත් ප්‍රේමදාස මහත්තුමා ඇතුළු කණ්ඩායම මේ සිදු කරන්නේ ඔවුන්ට කිසිදු අපේක්ෂකයෙක් තරඟ බිමට කිසිදු අපේක්ෂකයෙක් නැති කරලා තනිව තරඟ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක සජිත් ප්‍රේමදාස මහත්තුමා කරන හැම ප්‍රකාශයක්ම පිටිපස්සේ ඇස් බැඳුමක් තියෙනවා කියන කාරණාව අපි විශේෂයෙන්ම කියනවා. දැන් ඊයේ දිනේ වෙද්දි ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ආරුගම්මුගම් තොණ්ඩමන් මහත්තුමා මුණ ගැහෙනවා. මොකටද මේ මුණ ගැහෙන්නේ? මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. අපිට අහන්න තියෙන කාරණාව මේ ඇමරිකන් තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් අපේ රටේ ස්වෛරීභාවයට නෙවෙයිද මේ බලපෑම කරන්නේ? අපේ රටේ ස්වාධීනත්වයට නෙවෙයිද මේ බලපෑම කරන්නේ? මේ ආකාරයට විදේශීය තානාපති කාර්යාලවල නිලධාරීන් දේශපාලන පක්ෂවල නායකයන් සහ කණ්ඩායම් මුණ ගැහිලා මේ ජනාධිපතිවරණයේදී කොහොමද තීරණය ගන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් බලපෑම් කිරීම, මේක ඇමරිකානු ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණයක් නෙවෙයි. මේක තවත්තටක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණයක් නෙවෙයි. මේ මැතිවරණය අපේ රටේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීම, විශේෂයෙන්ම අරාජික වෙච්ච ලංකාව නැවත ගොඩනැගීම සඳහා ශක්තිමත් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ ඡන්දය. එහිඳා මේ රටේ ජනතාව අවදියෙන් සිටිය යුතුයි. මේ ආදී මේ ආකාරයේ විදේශීය බලපෑම් අපේ රටට එල්ලවීම සම්බන්ධයෙන්